ගෝල් ෆේස් අරගල කරුවන් සහ අපේ පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්තුණා. එහි ප්‍රධාන අරමුණ බවට පත් උනේ ගෝල් ෆේස් අරගල කරුවන්ගේ සටන ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීමෙන් හෝ මහින්ද රාජපක්ෂ ඉවත් වීමෙන් පමණක් සීමා වෙන සටනක් නෙවෙයි. ඒ සටනේ දෙවැනි අදීරිය තමයි ගෝඨාභයගේ ඉතාමත් කුළුපඟු ආරක්ෂකයා බවට පත් වෙන ඊළඟ කූට ප්‍රාප්ති වන රනිල් වික්‍රමසිංහ පරාජය පත්කළ යුතුයි. ඔහු මේ පාර්ලිමේන්තුව ඇතුළේ යළි ජනාධිපති ධුරය ලබා ගැනීම සඳහා උත්සාහයක් තිබෙන බවත් ඒ වැළැක්විය යුතු බවත් ඒ වගේම විශේෂයෙන්ම ඔවුන් විසින් ඉදිරිපත් කළ තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආ යුතු බවත් තමයි ඔවුන්ගේ අදහස බවට පත් වුණේ. අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු නියෝජනය වෙන සියලු දේශපාලන ව්‍යාපාරත් එක්ක අපි පහුගිය කාලේ සාකච්ඡාවක් පැවැත්තුණා. ඒ සාකච්ඡාවේ මූලික අරමුණ වුණේ ජනාධිපති ධුරය සහ අගමැති ධුරය අනාගත දේශපාලන බල ව්‍යාපෘති නොමැති දෙන්නෙක් පත් කරලා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ වැඩ කටයුතු අධීක්ෂණය කිරීමට හෝ මැදිහත් වීම සඳහා අරගලකරුවන් නියෝජනය වෙන සභාවක් හදලා කෙටි කාලයකට මේ රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයන් සහ සමාජ අර්බුදයන් යථාවත් කරලා ඉතා ඉක්මනින්ම මැතිවරණයට යා යුතු කියන ස්ථාවරය තමයි අපි තිබුණේ. අපි ස්ථාවරය ඉටු කර ගැනීම සඳහා පාර්ලිමේන්තු නියෝජනය කරන සියලු පක්ෂ මුණ ගැහුණා. නමුත් බොහෝ පක්ෂ ඒකට එකඟතාවය පළ කරත් ඒ සංකල්පය තමයි වඩාත් යෝග්‍ය සංකල්පය කියලා. නමුත් අවසාන වශයෙන් අපිට ඒක ඉටු කරගන්න බැරි වී තිබෙන බව අපි ඔවුන්ට දැනුම් දුන්නා. එනිසා අපි නැවත නැවත ප්‍රයත්න දරන්න ඕනකම තිබෙන්නේ අග්‍රාමාත්‍ය ධුර සහ ජනාධිපති ධුරයේ යම් අනාගත බල ව්‍යාපෘතියක් නැති දෙදෙනෙක් තෝරාපත් කරගෙන පාර්ලිමේන්තුවේ සියලු දෙනා නියෝජනය කරන සර්වපාක්ෂික ආණ්ඩුවක් හදලා මාස කීපයක් ඇතුළත රට යළි යථාවත් කරලා පාර්ලිමේන්තු විසුරුව හැර ජනතාවට නව ජනවරමක් ලබා දීම සඳහා මැතිවරණ පැවැත්වීම තමයි යෝග්‍යම විසඳුම කියන එක තමයි අපේ ස්ථාවරය. අපි තාමත් ඒ ස්ථාවරය නම් කටයුතු කරන බව ඔවුන් ප්‍රකාශ කරනවා.